හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත් මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේදීත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේදීත් මහා රැලි තුනක් පැවැත්වීම සූදානම් කරලා තිබෙනවා 17 වෙනිදා. මේ වන විටත් අපි ලංකාවේ ගෙවල් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරලා තිබෙනවා. මේ 15 වෙනිදා ඉඳන් ඉතා ශක්තිමත් ලෙස නිවෙස් වලට ගිහිල්ලා පුරවැසියන් මුණ ගැසීමේ කැන්වසින් ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. එෙහිදී අපි සෑම නිවසකටම අපේ මූලික ප්‍රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යාම සඳහා කුඩා පත්‍රයක් බෙදීමට අපි සැලසුම් කරලා තිබෙනවා. අපි ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මැතිවරණ ප්‍රකාශන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ 26 වෙනිදා. ඒ නිසා මේ මැතිවරණ දක්වා ආපු ගමනත් ජාතික ජන බලවේග ඉතාමත් සංවිධානාත්මක පීවරක් අපි ආවේ. සමාජයේ සෑම ශ්‍රේෂ්ඨයක්ම නියෝජනය කරන පද්ධති සප්තමත් බලවේගයක් අපි ගොඩනගලා තිබෙන නිසා අපි මේ මැතිවරණයට අවතීර්ණ වුණු විශාල සංවිධානාත්මක මහජන බලයක් එක්ක ගිය ඡන්දයේදී පතුරු ගහපු කෙනා මේ ඡන්දෙදී ආශිර්වාද කරන කෙනෙක් බවට පත් වෙනවා. ගුණ වයින කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙට මෙහෙට පයින්න ගෙම්බන් වගේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතු තිබෙනවා. කොහෙන් හරි කට්ටියක් එකතු කරන වේදිකාවට නැගලා අත්තල්ලගෙන යාළුයි අපි යාළුයි කියන දේශපාලන ප්‍රතිපත්ති අපි නැහැ. කේ.ඩී. ලාල්කාන්ත මහත්තයෙක් පොලිස් අමාත්‍ය ධුරේ ඉල්ලීමක් කරා කියලා යම් කිසි විදියට මා කර තියෙනවා. මම දැක්ක එක නාලිකාවක මේ ප්‍රශ්න අහන්න කියලා යවපු SMS පණිවිඩයක්. බොහොම සතුටු යහපු එක ගැන. මම ඉස්සරලම හිතුවේ SMS පණිවිඩය බොරු පණිවිඩයක් කියලා. ඒකට ලාල්කාන්ත සහෝදරයාට පොලිස් අමාත්‍ය ධුරේ ලබා දෙනවාද කියලා ලාල්කාන්ත හම් වෙන වෙලාවකදී මේක අහන්න කියලා එම මාධ්‍ය නාලිකාව විසින් එම මාධ්‍ය වේදීන්ට පණිවිඩයක් යවලා තියෙනවා. මම හිතන්නේ මේ පණිවිඩය තමයි මේ අහන්නේ. ඒ නිසා අපේ ව්‍යාපාර මාධ්‍ය වලට නටවන්න බෑ. මාධ්‍ය වල තියෙන යම් යටි උවමනා වලට අපි ගොදුරු වෙන්නේ නැහැ.